අයිවෝන් අද අපි කතා කරන්නේ රාවණා පුරාවෘතය ගැන. ඉතින් රාවණා පුරාවෘතය ගැන මිත්‍යාකතා, ජනකතා, පුරාවෘත රාශියක් තිබෙනවා. ඒව ඉතින් කිරලා මැනලා ඉදිරිපත් කරන්න ඕන දේව. රාවණාගෙන හැවතිස්සෙම ඇහෙන එකේ අද අපි කතා කරන්න යන්නේ මන්දෝදරී ගැන. ඉතින් අපි ඊටු ටික වීඩියෝ එකට ගිහිල්ලාම බලමු. මන්දෝදරී කවුද? හරි, මන්දෝදරී කියලා කියන්නේ රාවණා රජුගේ අගවේසිය. මන්දෝදරී කියන වචනය සංස්කෘත භාෂාවෙන් වචනය. මේකේ තේරුම තමයි මෘදු වූ උදරයක් සහිත කියන එක. මන්දෝදරීව කල්යාණී ධානාමාලිනී යන නම් වලින්ද හඳුන්වලා තිබෙනවා. මන්දෝදරීගේ පියා යක්ක ගෝත්‍රයේ බලවතෙකු මායාසුර නම් පුද්ගලයෙකු වුණා. පුරාණෝක්ති වලට අනුව ඔහු හෙළයේ මහා ගෘහ නිර්මාණ ශිල්පියෙක වශයෙන් හඳුන්වා දී තිබෙනවා. දියණියක් විවාහ කිරීමේදී දායාද පවරණ සිරිත මුලින්ම ආරම්භ කරලා තියෙන්නේ මන්දෝදරීගේ පියා බව සඳහන් වෙනවා. එසේ දුන් දායාද අතර ත්‍රිශූලයේ එවැගේම දඬු මොනරේ තිබූ බව සඳහන් වෙනවා. සීගිරියේ පිහිටි ගිරිමාලිගය නිර්මාණය කරන්නේ මන්දෝදරීගේ පියා බව සඳහන් වෙනවා. මොහු මියගිය පසු විශ්වකර්ම නමින් දේවත්වයට පත් වූ බවත් සඳහන් වෙනවා. එවැගේම මන්දෝදරීගේ මව ආකාශ අප්සරාවක වූ හේමාව. ඇය හේමාප්සරා යන නමින්ද හඳුන්වනවා. මන්දෝදරිය හා බැඳුණු අපූරු මලක් තිබෙනවා. මේ මල තමයි මදාරා මල. පුරාවෘතවලට අනුව රාවණා රජු දක්ෂ වෛද්‍ය පරීක්ෂකයෙක්. ඔහු විසින් කරන ලද ජීව විද්‍යාත්මක පරීක්ෂණයකට අනුව තමයි මේ පුෂ්පය නිර්මාණය කරලා තිබෙන්නේ. මදාරා ගසට මෙන්ම පුෂ්පයටද කිසිදු කෘමියෙකු ලං නොවන බව සඳහන් වෙනවා. එවැගේම අසිපත්වල මිට නිර්මාණය කරන්න මදාරාලි යොදාගෙන තිබෙනවා. ඒක යුද ජයග්‍රහණවලට හේතු වූ බව පුරාවෘතවල සඳහන් වෙනවා. එවැගේම මදාරා ශාකයට අලින් දමණය කිරීමට හැකියාවක් තිබූ බව සඳහන් වෙනවා. සීතා මන්දෝදරීගේ දියණියද? පුරාවෘතවල සඳහන් වන පරිදි මන්දෝදරී හා රාවණාගේ දරුවන් ලෙස ඉන්ද්‍රජිත්, අතිකේ හා අක්ෂය යන කුමාරවරුන් අපිට පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම මන්දෝදරී හට දියණියන්ද සිටි බවට වාර්තා වෙනවා. අති ප්‍රබල ඍෂිවරයෙකු වූ පුලස්ති ඍෂිය අනාවගි පළකලේ මන්දෝදරී හට දරුවන් නිපදෙන විට දරුවා රාත්‍රී 12න් පසු ඉපදෙනොත් ඒ රටේ විනාශයට හේතු වන බව රාවණා රජු මේ අනාවකියේ තදින්ම විශ්වාස කළා. කෙසේ නමුත් ප්‍රසූතියේදී පළමු දරුවා රාත්‍රී 12ට පෙර ඉපදුණු අතර ඔහු කුමරෙකු වූවා. ඔහුට ඉන්ද්‍රජිත් යනුවෙන් නම් තැබූ අතර දෙවෙනි දරුවා රාත්‍රී 12න් පසු ඉපදුණා. ඇය කුමරියක වූවා. ඇයට සොහේලී යනුවෙන් නම් තැබුවා. පුලස්ති ඍෂිගේ අනාවකිය තදින්ම විශ්වාස කළ රාවණා රජු පුංචි සොහේලී දියණීව ගංගාවක් මත පාගල හැරි අතර අනතුරුව මාලිගාවට ගොස් එක් දරුවෙකු ප්‍රසූතියේදී මියගී බව සැලකර සිටිය. අනතුරුව සොහේලී බිලිඳිය ගංගාවෙන් මෝදට වැටි මෝද ඔස්සේ ඉන්දියාවට සේන්දු වූ. ඉන්දියාවේදී ගොවියෙකුට ඇය හමු වූ නිසා නගුල යන අර්ථය ඇතිව ඇයට සීතා යනුවෙන් නම් තිබූ. පසු ඉන්දියාවේ ජනක රජු ඇයව හඩාවදා ගත්තා. ජනක රජුගේ දියණිය යන අර්ථයෙන් ඇයට ජානකී යනුවෙන්ද නම් පටමැදුම්. රාවණගේ සොහිරිය වූ සුපර්ණකා හට රාමගේ මලනුවන් කර බලහත්කාරය නිසාවේ ස්ත්‍රීන්ගේ අගේ පෙන්වීමේ අරමුණින් රාවණා සීතාව පැහැරගෙන ආ බව සඳහන් වෙනවා. රාවණා මෙහිදී සීතා හට කිසිදු බලහත්කාරකමක් කිරීමට උත්සාහ කර නැති අතර ඇයට සියලුම සැප සම්පත් ලබා දී තිබෙනවා. රාවණා රජු සීතාව තම දියණිය ලෙස මෙහිදී හඳුනාගත් බව ඇතැම් පුද්ගලයන් අනුමාන කරනවා. මන්දෝදරී හට පෙම් කළ විභීෂණ. රාම රාවණ යුද්ධයේදී රාමා රාවණාව පරාජය කරන්නේ විභීෂණගේ පාවාදීම නිසාත්. රාජ්‍යපාලනය තුළදී ගැටලු විසඳා ගැනීමට ගිරිමාලිගය තුළට පැමිණි විභීෂණ මන්දෝදරීගේ රූපශ්‍රීය දෙක අමුතු වූ බව සඳහන් වනෝ. මන්දෝදරීව තමා සතු කරගැනීමේ අරමුණින් රාවණාව පාවාදුන් විභීෂණ එම පාවාදීම සිදු කරන්නේ මෙලෙස. රාවණාව ඝාතනය කළ හැකි ආයුධ තුන හා ඒවා තිබෙන්නේ වීරම්භ වාතයේ බව දැන සිටි විභීෂණ හා මන්දෝදරී පමණ. ඒ වගේම රාවණාගේ තියුණු යුදුපක්‍රම රාමා අතර පත්වන්නේ දෙමි විභීෂණ හරහා බව සඳහන් වෙනවා.
රාවණා හට සීතාව නැවත බාරදින ලෙස මන්දෝදරී ඉල්ලීම් කරද සියල්න නිමා වුණේ මන්දෝදරීව වැන්දබුවක් කරමි. අවසානයේදී සීතාව භාරතීය කාන්තාවන්ගේ පරමාදර්ශය වූ අතර රාවණාව ඝාතනය කළ රාමා පාවාදුන් විභීෂණ ස්ත්‍රියකට හිරිහැර කළ ලක්ෂ්මන් දේවත්වයට පැමිණියා.